මෙහෙම බේරෙන්න ගම් ගන්නෙ නෑ. මෙහෙම බේරෙන්න නැති වෙන්නේ මේක ගාලා. ඔන්න මෙහෙම ඇඟිල්ලේ බේරෙන්න ගොඩක් ගම් ගන්නෙ නෑ. මෙහෙම බලන්නක ටීචර්ගේ ඇඟිල්ල නේද? ගම් බේරෙන්නේ නැහැ බිමට නේද? මෙහෙම ගම් අරගෙන මේ උඩ ඉඳන් තමයි ගම් ගා ගන්න ඕනේ කොහරට යනකම්. දැක්කද ටීචර් ගම් ගන්න හැටි? මේ ලයින් එකේ අයින් ඉඳන්ම ගන්න ඕනේ. මේ ලයින් එකේ आय बला मंग चूड़ी दूए पुते गम गाने बला ගම් බේරෙනවද නෑ නේද මන් දන්නවා චුටි දූල පුතාලට දැන් හොඳටම තේරුණායි කියලා කොහොමද ගම් මේකේ ගාගන්නේ කියලා මේ උඩින් ගම් පහලට අස්සෙන්ට ගම් ගාගෙන එන්න ඕනේ නේද අනේ ටීචර් ගම් ගානවා මේ වලාකුලේම හොඳට ගම් ගෑවෙන්න ඕනේ නේද නැත්තම් මෙහෙම කොළ අරගෙන කොහොමද කොළ ගන්නෙ මීරපු කොළ එක එක තමයි ගන්න එක එක අරගෙන මේ උඩේ ඉඳන් පහළට අලවන් එන්න ඕන දැක්ක නේද ටීච උඩේ ඉඳන් පහළට මෙහෙම උඩේ ඉඳන් මේ ලයින් එක අයින්නට වරගෙන අලවන් ටීච දැක්කද මේ මේක එක අරගෙන තමයි అలවන්න ඕන. මගේ චූටි දූල පුතාල මේ කොළේ ඉරෙන කොට ගොඩක් ලොකුවට ඉරා ගන්නපා චූටිවට ඉරා ගන්න. එතකොට අලවන්න ඔයාලට ලේසි නේද? එතකොට ලස්සනයි නේද? ආ ගොඩාක් ලොකුවට ඉරා ගද්දී ලස්සන මදි නේද? ආ ඒකෙන් දා අපි ලස්සනට චූටිවට කොළ ටික ඉරා ගන්න ඕනේ. දැන් අපි බලන්න ඕනේ මේකේ නිල් පාට
පාට පේන තැන් වල අලව ගත්තා. දැන් ලස්සනයි නේද? ලස්සනයි නේද? ලස්සන වලාකුලක් නේද මගේ චුටි දුවේ පුතේ? එහෙනම් ඔන්න ඔයාලා හැමෝටම ටීචර්ද කියලා දුන්නා කොහොමද කොළ ඉරන්නේ, ඒ වගේම කොහොමද ගම් ගාලා අලවන්නේ කියලා. මම හිතනවා මගේ චුටි දුවට පතාට හොඳට මේක තේරුණා කියලා. ආය දවසක අලුත් පාඩමකින් ටීචර් ඔයාලව හම්බ වෙන්න එනවා. එතකන් ඔහොම පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න ඕනේ. බයි දාරවනේ.